බැතර අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඇති බව කියමින් විරෝධතාවය සංවිධානය කර තිබෙනවා. පවතින තත්ත්වයේ යටතේ කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලිසිය පැමිණ අදාළ උද්ඝෝෂණය විසිරුව හැරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී පොලිසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. अध्यापने विकुनान डेपा के मिनिस्टर सटान करार बस से अध्यापने विकिनी में संधा गिना फानतक तमाई देदास दहाटे एवं ने कुठीर पांड बिंगरा कोतला वाले पाउदगल विश्वविद्यालय फानत के लिए तो आप जनता के विरोध या देख कर ये पानत अकुल गांड सीधे उन आये बने कुछ हिरपो आंडू डर है भाई ये बने कुछ अकुल का तू पानत मिन्न विकुना नया केला अब राठे मिनिस्ट्रों के जीवित लस्सन नगर ने केला अब राठा रैका का नंग केला पापुआ टक हागे ना अब पे राज पक्षला मिन्न होरा पार इंपार्लिमेंट दूरे पानत के පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා යන දෙදින රැස් කිරීමට අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව තීරණය කර තිබෙනවා. එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවද හෙට දින කථානායක මහින්ද යාපාබේ වර්ධන මහතා වෙත බාර දීමට නියමිතව ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. පසුගියදා රාජ්‍ය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර ඊට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද දැඩි දෝෂ දර්ශනයක් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එල්ල වුණා. ඒ අනුව අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද මත ප්‍රකාශ කළ අතර ගම්මන්පිල මහතාට සියාමාත්‍ය දුරෙන් ඉල්ලා අස්වන ලෙසටද පොදු ජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණා. ඊට අමතරව විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව විශ්වාස භංගයක් උදය ගම්මන්පිල මහතාට එරෙහිව අත්සන් කිරීමට සමගි ජන බලවේගය කටයුතු කළා. ඒ අනුව එලෙස අත්සන් කළ විශ්වාස භංගය හෙට දින සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට බහර දෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු අපකල විමසීමකදී සඳහන් කළා. මේ අතර හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන්ද ගම්මන්පිල මහතාගේ විශ්වාස භංගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. හරි වැඩි කිට්ටු කරන්න ඕනේ නැමයි. වයයි බෑනේ. ඒකනේ. ඉතින් අද මොකද්ද මේ විශේෂ රැස්වීම? නෑ අද පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා. හෙට සහ අනිද්ද කියන දෙදින තුල පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කරා. ඉතුරු දවස් දෙක පොය නිසා පැවැත්වෙන්නේ නැහැ. නැතර විශ්වාස භංග යෝජනාව කවද්ද කියන්නේ කොහොමද ඒක සම්බන්ධයෙන්? කොහොමද දන්නේ? ඒක නම් කිසිවක් සාකච්ඡා වුණේ නෑ පක්ෂ නායක රැස්වීමේදී. ඉතින් විශ්වාස භංගය පිළිබඳව ගත්තත් සමහර විට ආණ්ඩුවට යම් විශ්වාස භංග වෙලා නෙමෙයි නිකන් විශ්වාසය තහවුරු කිරීමේ යෝජනාවක් බවට පත් වේද කියන සැකයක් මේ යෝජනාව තුළ ගැබ්වී තිබෙනවා. කොහොමද ඔබතුමාලගේ විශ්වාස භංග යෝජනාව කවද්ද ගේන්නේ? විපක්ෂය අද ගෲප් මීටින්ග් එකේ තියෙනවා. කණ්ඩායම් රැස්වීම තියෙනවා අද. අවස. ඒක සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි. මොකද වෙන්නේ? පරිසමෙන් ඉන්න කොවිඩ්. ඔබතුමාගේ මාස් එකක් නැහැ බෑනේ. ඉන්ධන මිල යලි පැවති තත්වයට පත් කළහොත් විශ්වාස භංග යෝජනාව හෙට දිනේ කථානායකවරයා හට ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී 37 නායක මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. මම දැක්කා අද මාධ්‍යයකට ප්‍රකාශයක් කරලා තිබෙනවා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව අපේක්ෂා කරනවායි කියලා රුපියල් කෝටි 5400ක මුදලක් උපයා ගන්න. ඒ කිව්වේ මේගොල්ලෝ රුපියල් කෝටි 5400ක් මහජනතාවගෙන් බදු මුදල් වශයෙන් ඉන්ධන මිල වැඩි කිරීම හරහා ලාභ උපයන්න තමයි මේ මිල වැඩි කරලා තිබෙන්නේ කියලා දැන් එම කතාවෙන් ඉතාමත් පැහැදිලි. මේ අමාරුවෙන් ජීවත් වන ජනතාවට සහනයක් දෙනවා වෙනුවට මේ ආකාරයෙන්
කෝටි 5400ක ජනතාව අපිට බදු බරක් පැටවීම පිළිබඳව අපේ සම්පූර්ණ විරෝධය අපි පළ කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ යෝජනාව හරහාම අපි ආණ්ඩුවට බල කරන්නේ වහාම තෙල් මිල තිබුණු තත්ත්වයකට ගේන්න කියලා. ඇත්තටම තෙල් මිල තිබුණු තත්ත්වයට ගේනවා නම් අපිට මේ විශ්වාස භංග යෝජනාවක් අලුතෙන් ඉදිරිපත් කරන්න උවමනාවක් නැහැ. අපි කියන්නේ හෙට දවසේ උනත් තෙල් මිල යලි තිබුණු තත්ත්වයට ගේනවා නම් මේ විශ්වාස භංග යෝජනාව අපි ඉදිරිපත් කරන්න උවමනාවක් නැති බව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මැණික් සහ ස්වර්ණාභරණ අපනයන කරුවන් අපනයනයේදී මුහුණ දෙන ගැටලු විසඳීමට රජයේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අර්ලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. මැණික් සහ ස්වර්ණාභරණ අපනයන කරුවන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අර්ලියගහ මන්දිරයේදී අද සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එෙහිදී මැණික් හා ස්වර්ණාභරණ අපනයන කරුවන් අපනයනයේදී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මෙරට අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශයේද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ශේත්‍රය ලොව පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිය අවධානය යොමු කර තිබෙනවා. පවතින පොහොර හිඟේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් පිළිබඳව අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. රටතුල මේ වන විට උද්ගතව පවතින පොහොර හිඟේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව පිළිබඳව අප නිරන්තරයෙන් ඔබට ප්‍රවෘත්ති වාර්තා කළා. ඒ අනුව මෙම ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව පිළිබඳව මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම ප්‍රදේශයෙන්ද අපට වාර්තා වුණා. එම ප්‍රදේශයේ ගොවීන් පවතින පොහොර හිඟේ හේතුවෙන් තමන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව මෙලෙස සිය අදහස් පළ කළා. පොහොර මිටි 7000ක පමණ අඩුපාඩුවක් තියෙනවා. මම වරින් වර වහ කුචිකර්ම ඇමතිතුමා සහ ඉඩම් ඇමතිතුමාට කතා කරලා, ඒ වගේම සභාපති වෙන නන්දසේන ඇමතිතුමාට කතා කරලා ඉල්ලීමක් කරා පවර 160ක ප්‍රමාණයක් අපිට පොහොර ලබා දෙනවා කිව්වත් මේ වෙනකොට අපේ ගොවි මහතුන්ට ඒවා ලබා දෙලා නැහැ. ඒ නිසා අපි විවිධින් ඉල්ලුවීම් කරා අධිකාර ජනාධිපතිතුමාගෙන මේ දේවල් අපේ ගොවි මහතුන්ට ලබා දෙන්න කියලා අපි ඉදිරියේදී මහවැලි එච් කලාපයේ 25000ක පමණ ගොවි පවුල් එකතු කරලා දැවැන්ත විරෝධතාවය පවත්වාගෙන සඳහා අදහස් කරගෙන ඉන්නවා. මේ මුලින්ම මේක 150 රසායනික පොර දෙන්න ඕන ගොවීන්. 150 කොම්පෝස්ට් දෙන්න ඕන. අනිත් ඒවා කොම්පෝස්ට් ගන්න තැනක් තියෙන්න ඕන. ඒ මොකුත් නැහැ. දැන් ෆෝම් එකක් දීගෙන යනවා. දැන් සීලමු ගොවීන් සංගිනාල පොර ගොවියා විසින් හදන්න ඕන කොම්පෝස්ට්. එතකොට කොම්පෝස්ට් අක්කරයකට කිලෝ 1500ක් විතර ඕන. එතකොට එක ගොවි සංගිනාලක් ගත්තොත් ගොවියෝ 500ක් ඉන්නනම් ඒ 500ක ඒ වපුතරියේ කිලෝ 2500 වෙන අක්කර දෙකම හෙක්ටාරයකට කිලෝ 2500ක් විතර හදන්න ඕන. එතකොට ඒවට අමුද්‍රව්‍ය මෙහෙ තියනවාද? එමෙන්ම පවතින පොහොර හිඟයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු වැලිමඩ ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී සිය විරෝධය මෙලෙස පළ කළා. මෙතර පසුගිය 19 වනදා ඉබ්බාගමුව ගොවි ජන සේවා මධ්‍යස්ථානය වෙත පොහොර මිලදී ගැනීම සඳහා පැමිණි පිරිසට පොහොර නිකුත් කිරීම සිදු කර ඇත්තේ ඊයේ දිනේදී. මේ හේතුවෙන් රැස්ව සිටි පිරිස අතර තරමක උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. ඔයා මේව කතා කරන්න දෙන්න එපා. එහෙම කරන්නේ නෑ. අපි උලිය පාන් දෙන්නවා. මම කීතර දින්නේ. ආදර තුමා අමාරු ඉඳන් මතක. එම අවස්ථාවේදී මෙම ස්ථානයට පැමිණි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කර්මරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුවට අපි කියන්නේ රටේ මිනිස්සුන්ට ඡන්ද දෙන මේ අහිංසක ගොවියට මේ විදිහට කෙනෙහිලිකම් කරන්න එපා. මේ ගොවියා මේ විදිහට පාරට ඇදලා දාන්න එපා. දැන් මේකේ තියෙන දැන් තියෙන ආරංචි අනුව පොර මිටි 250යි. හැබැයි දැන් මේ වෙනකොට කිලෝමීටර් ගණන් පොලිම දැන් මේක වෙන්නේ අන්තිමට එන ගොවියට එක පොර මිටියක්වත් හම්බෙන්නේ නැහැ. කිසිදා කාබනික පොහොර වලින් පමණක් ලෝකෙ ගොඩ අරගෙනත් නැහැ ලංකාව ගොඩ ගන්නත් බෑ. ජපානයේ තයාරෙහිකට කිලෝග්‍රෑම් 500ක් පාවිච්චි කරා නම් ඒක අඩු කරලා තියෙනවා 300 දක්වා. ඒ නිසා ලංකාවේ තේවලට ගොම පොර දාන්න කිව්වොත් මං හිතනවා මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. මිනුවන්ගුඩු ප්‍රදේශයේ සරුංගල් ආරවුලක් මුල් කරගනිමින් දෙපිරිසක් අතර කලක පටන් පැවති ඝාතන මාලාවේ තවත් ඝාතනයක් ඊයේ දින සිදු වී තිබෙනවා. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු මිනුවන්ගුඩු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ දහවල් කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ ලක්ෂිත ලක්මාල් නම් 22 වරදී 1 රුපියයක් වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රකාශ කළේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා මිතුරෙකුගේ නිවසක් අසල සිය යතුරුපැදිය නවතා කතා කරමින් සිටින අවස්ථාවක මෝටර රථයකින් පැමිණි පිරිසක් මෙම පුද්ගලයා අනතුරට පත් කිරීමට උත්සාහ දර ඇති අතර ඉන් බේරීමට දිවගිය මරණකරු හට පසුපසින් පැමිණි පුද්ගලින් තිදෙනෙකු විසින් තියුණු ආයුධ වලින් පහර දී තිබෙනවා. गिनीबाव මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ එකම පවුලේ පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. මිනුවන්ගොඩ ගමගෙදර ප්‍රදේශයේ මීට වසර 4කට පෙර සරුංගලයක් තවත් සරුංගලයක පැටලීමෙන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පියපුතු දෙපළක් ජීවිතක්ෂයට පත් වුණා. එම ඝාතනයට සම්බන්ධව සිරගතව සිට ඇප ලබා සිටි පුද්ගලයෙකු 2018 වසරේදී වෙඩි තබා ඝාතනය කරන අතර ඊයේ දිනේදී ඝාතනයට ලක් වූ පුද්ගලයා වෙඩි තබා සිදු කරන ලද ඝාතනයේ ප්‍රධාන සැකකරු බවටද තොරතුරු වාර්තා වනවා. දැන් තර්ඩ් ඩයි විශේෂාංගය. තර්ඩ් ඩයි. මේ ඔබට පෙනෙන්නේ මැදවචු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 45 ප්‍රබෝධගම තුලානේ ප්‍රබෝධගම මහවැවේ වැව් රක්ෂිතයයි. මෙම රක්ෂිතයට අයත් අක්කර 12කට ආසන්න ප්‍රමාණයක් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් අනවසරයෙන් එලි කිරීමට යම් පිරිසක් කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගම්වාසීන් අදාළ පිරිසකින් ප්‍රශ්න කළ විටදී ඔවුන් පවසා ඇත්තේ තමන්ට මෙම රක්ෂිතය හා සම්බන්ධ ඔප්පු තිබෙන බවයි. ඒ අනුව මෙම රක්ෂිතයේ තිබූ අවුරුදු 50කට පමණ ආසන්න මහා පරිමාණයේ කොහොඹ පළු වැනි ගස් රස කපා දැමීමට අදාළ පිරිස කටයුතු කර තිබෙනවා. මේ සංචාරන සීමා තුල තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කවුරුත් බලන්නේ නැහැ, කවුරුත් මේ පැත්තට එන්නේ නැහැ. මටත් අසිනී වෙලා මම දවස් 15ක් ඇඳේ හිටියේ ගොවි සංවිධානයේ සභාපති වශයෙන්. අවසානයේ මට ගමේ කට්ටිය කෝල් කරලා කිව්වා මෙහෙමයි කරනවා කියලා. ඊට පස්සේ තමයි මම මේක පොලිසියට දැනුම් දුන්නේ. ඊට පස්සේ තමයි JCB එකත් නැරංගා යුනට JCB එක නිදහස් කරලා තියෙනවා. JCB එක අද අරංගියා අද රෑම නිදහස් කරා. මේ මොන හේතුවක් උඩ නිදහස් කරාද දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මැදවචිය පොලිසිය දැනුවත් කළද ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් කටයුතු කර නැහැ. අනතුරුව ගම්වාසීන් 118 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම වන විනාශය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් වන විනාශය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයන් ඉතා කෙටි කලකින් නිදහස් කිරීමට මැදවචිය පොලිසිය කටයුතු කර ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. වැව් රක්ෂිතයට සිදු වී ඇති විනාශය සොයා බැලීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රී KM කුමාරතුංග මහතාද එම ස්ථානයට පැමිණියා. 2000 අංක 36 දරණේ ගෝජන සංවර්ධන පනතේ 83 වෙනි වගන්තියේ තියෙනවා කිසි වැව් රක්ෂිතයක් වැවට ජලය ගලා යන මාර්ගයක් අවීර කිරීම හෝ කොට කර ගැනීම ඒ පනතේ වර්ධර වර්ධකරුවෙක් වෙනවා. ඒ නිසා මම දැඩිව ඉල්ලා හිටනවා මේ අයට නීතිය ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම මේ වැවේ රක්ෂිතය වෙන් කරලා දීලා මේ ගෝ සංවිධානයට මේක බාර දෙන්න කියලා ඉල්ලා හිටනවා. දිනෙන් දින මෙලෙස නැති වී යන්නේ සමස්ත මානවයාටම නිදහසේ හුස්ම ගැනීමට ඇති අයිතියයි. දෙවයින පුරා සිදුවන මෙවන් පරිසර හානි පිළිබඳව බලධාරීන් තව තවත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක්. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් පරිසර හානි සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් වන සම්පත රැකගැනීම සඳහා කටයුතු කරන ලෙසයි. Third eye. දිවයිනපුරා ක්‍රියාත්මක කොකාකෝලා ලෙංගතු දින හැට වැඩසටහන සමග වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය එක්ව බස්නාහිර පළාතේ අතිශය දුෂ්කරතාවයට පත් පවුල් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
කොකකොලා 60 වෙනි සංවත්සරයේට සමකාමීව අතිශය දුෂ්කරතාවයටපත් අපේම සහෘද ජනතාව වෙනුවෙන් කොකකොලා සමග ලිංගතු දින 60 වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ සරණක් අවසි පවුල් වෙත අත්‍යවශ්‍ය ආහාර මළු බෙදා දීම සිදු කෙරුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත් කර තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ලෙසයි ඒ මහතා මීට පෙර කටයුතු කළේ. එමෙන්ම ඒ මහතා කලක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ධුරයේද කටයුතු කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මාස්ටර් කපිතාන් නිහල් කැප්පටිපොළ මහතා පත් කර තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු අපමත මුදාහරින ලෙස කොළඹ මහඅධිකරණය නියම කර තිබෙනවා. කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ප්‍රාදේශීය තේ ව්‍යාපෘති කොට්ටාසවල සහ ජේෂ්ඨ රබර් සංවර්ධන නිලධාරී කොට්ටාස යටතේ ඇති දිස්ත්‍රික්ක පහක ප්‍රගති සමාලෝචන සහ අනාගත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. කොවිඩ් එන්නත් කරන වැඩසටහනට අනුව අද දිනේ මහනුවර මහනගර සීමාව තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම සිදු කෙරුණා. මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේදී මෙම එන්නත් කරන කටයුතු සාර්ථකව සිදු කර ඇති බවයි වාර්තා වුණේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වීරසේකර ගම මාලේවන යාය කඳුරක්ෂිතේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 50කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගින්නෙන් රක්ෂිතයේ ජීවත් වූ වනසතුන් මෙන්ම ඉපැරණි ශාක සහ තෘණ භූමියද ගිනිගෙන විනාශ වී ඇති බවටයි අනාවරණය වන්නේ. සිත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyutanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප නැවතත් හමුවන්නේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.